සුබ දවසක්. පැට්‍රල් වාහනයක් පාවිච්චි කරන වාටත් සමලාට මේ අත්දැකීම ඇති බොහෝ දුරට යම් වාහනය කිලෝමීටර් ගණනින් ලක්ෂේ වගේ කිට්ටු කරනකොට එහෙම නැත්නම් ලක්ෂ ඉක්මනට ධර්මයක් පාරණ වෙනකොට ඉග්නිෂන් නොක් වෙනවා. ඉන්ජිමෙන් රළු හඬක්, ඒ කියන්නේ යකඩ ගැටෙන හඬක් ඇහෙනවා. අමිහිරි හඬක්. එය අමිහිරි අප්‍රසන්නයි. ඉතින් ඒ හඬට ටක 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 ගැවෙනි ඉග්නිෂන් ගැසීම, එකට කියන අපි ඉග්නිෂන් නොක් කරනවා කියලා. ඒ සාමාන්‍යයෙන් සමහර වැරදි මතයක් තියෙනවා මේ බොහෝ දුර රියදුරන්ගේ මිස් කරන වාහනේ මිස් ෆයරින් කරන ප්ලග් එකක් එහෙම වැඩ කරන්නේ නැති වුණාමත් නොක් කිනයක් වෙන. ඒක නෙවෙයි නොක් කිරීම. ඉග්නිෂන් ගැසීම ටක ටක ගාලා හඬක් එනවා, අමිහිරි හඬක්, යකඩ ගැටෙන හඬක්. ඒක තමයි ඉග්නිෂන් නොක් වීම. අපි බලමු අද නොක් වීම පිළිබඳව කතා කරමු. මේ ඒ කාරණේ පිළිබඳව මේ නොක්වීමක් කියන්නේ දහන කුටීරය තුළ, කියන්නේ පෙට්‍රල් මාත මිශ්‍රණය දහනකොට ඒකේ අසාමාන්‍ය දැවීමක් සිද්ධ වෙනවා. අසාමාන්‍ය දැවීමේ ප්‍රතිඵලය තමයි නොක්වීමක් ඇති වෙන්නේ. අපි එක තැන කොච්චර රේස් කරත් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. නමුත් ධාවනයේදී යම්කිසි වේග සීමාවන්වලදී සහ ඉන්ජිමට එදෙන බර අනුව මේ නොක්වීම සිද්ධ වෙනවා. විවිධ හේතු තියෙනවා නොක්වීමක් සිද්ධ වීමට. සාමාන්‍යයෙන් සිලින්ඩරයක් තුළ, ඒ දහන කුටීරය සහ සිලින්ඩරය තුළ පීඩනය, අධික ලෙස පීඩනය ඉහළ ගිහාම තමයි මේ සිද්ධ වෙන්නේ. මේක සාමාන්‍යයෙන් ස්පාර්ක් ප්ලග් එකක් මේ මිශ්‍රණය දහනය කරන්න ඕන අර පත්තරයක් පුළුස්සන්නේ පස්තරයක් පිටිනකොට එකේ දහන වෙනවා වගේ කරන්න ඕන. නමුත් රතිඤ්ඤකර ලෝකගේ පිපිරීම තුළින් එය තමයි නොක්වීමක් කියන්නේ. ඒ අසාමාන්‍ය දහන ක්‍රියාවලියක්. අන්න අපි ඒ ගැන කතා කරමු. ඒ වගේම ප්‍රැක්ටිකලි ඉන්ජිමක් මෙයනි තත්ත්වයකට පත් වුණාට පස්සේ අපේ වර්ක්ෂොප් එක තුළ දැන් මේ මොහොතේ අලුත් වැඩියා කරමින් පවතිනවා. ඒ පිළිබඳව අපි විස්තර කරන්නම්. ඒ වගේම දැන් මේ නොක්වීම සිදු වෙන්නේ, නොක්වීම කුමන අවස්ථාවේදී සිදු වෙන්නේ, ඒ වළක්වා ගැනීමට ගන්නා උපක්‍රම සහ අලුත් වැඩියාන් පිළිබඳව අපි කතා කරමු. මේ ඉග්නිෂන් නොක්වීමක් සඳහා බලපාන හේතු කිහිපයක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට තරමක් පරණ වාහනයක් ගත්තොත් 110 වගේ ආකාරයක්, 110 ස්ටාලර්, එහෙම නැත්නම් FB14, EK3 Honda EK3 EJ8 වගේ වාහනයක තොර ඩිස්ට්‍රිබියුටර් තියෙන සාමාන්‍ය ඩෙල්කෝ කියන්නේ එවැනි වාහනයක් ගත්තාම ඉග්නිෂන් ඇඩ්වාන්ස් කෝණේ අපි ඇඩ්වාන්ස් වැඩි වුණාමත් මේ ඉග්නිෂන් නොක් කිරීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අසාමාන්‍ය ඒ දහන රටාවක් ඇති වෙනවා, ඇඩ්වාන්ස් කෝණේ වැඩි වෙනවා. ඒක තොර අපි ගොඩක් දුරට කියන්නේ රිටාර්ඩ් කරනවා. එහෙනම් තමයි ටයිමින් ටෝච් එකක් තියලා බලලා අපි ඒ ඉග්නිෂන් කෝණේ හදනවා. ඉතින් ඒ පරණ වාහන තරම පරණ වාහන වල. නමුත් දැන් මේ අලුත් වාහන වල, ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුටරේ රහිත, يعني ඉග්නිෂන් කොයිල් වෙන වෙනම එන්නේ, ඒ ඉග්නිෂන් කොයිල් වෙන වෙනම එන වාහන වලත් තරමක් පරණ වෙනකොට මේ ඉග්නිෂන් නොක් කිරීම එනවා. ඒ කියන්නේ අසාමාන්‍ය ලෙස මේ හඬක් ඇතිවීම, මේ රළු හඬ, මේ අමිහිරි හඬ එනවා, යකඩ ගැටෙන හඬක්. අන්න ඒක මේ එක කාරණාවක් තමයි මේ ඉග්නිෂන් ඇඩ්වාන්ස් කෝණ. ඒ වගේම එහෙම නැත්නම් තවත් වෙනවා මේ සමහර ඕවර්හිට් වුණා වාහනයක් ඕවර්හිට් වුණාමත් මේ තත්ත්වය එනවා, මේ ඉග්නිෂන් ගැසීම ඇති වෙනවා වාහනේ ඕවර්හිට් වුණාම. ඊළඟ තවත් කාරණාවක් තමයි කරුණා කීපයක් මේ සඳහන් කරන්නේ. එකල ඒ කාරණා කීපෙන් එකක් පමණක් අද සාකච්ඡා කරමු, වෙන වෙනම අනිත් ඒවා සාකච්ඡා කරමු. දැන් තව කාරණයක් තමයි හීට් රේන්ජ් අංගය වෙනස් ස්පාර්ක් ප්ලග් යෙදීම. ඒ වගේම අඩුව ඔක්ටේන්ගේ පෙට්‍රල් පාවිච්චි කිරීම එන්නේ එවැනි කාරණා බලපානවා මේ ගොඩක් දුරට මේ ඉග්නිෂන් නොක්වීම සඳහා. හැබැයි මේ සියලු කාරණා වලින් අවසාන ප්‍රතිඵලය වන්නේ අර දහන ගොටීරය තුළ, ඒ කියන්නේ ඒ තුළ පීඩනය ඉහළ යෑමෙන් තමයි මේ අසාමාන්‍ය දහන රටාව ඇති වෙන්නේ. හොඳයි, අපි අද වැඩිදුරටත් කතා කරන්නේ මේ නොක්වීම ඇතිවීමට එක හේතුවක් තමයි මේ සිලින්ඩර් මත කාබන් තැම්පත් වීම. ඒ කියන්නේ මෙතන එක කොටසක් තියෙනවා, මෙන්න මේ තියෙනවා, මේක පැහැදිලි ඇති මේ TDC තියෙනවා, මේ යටින් තියෙනවා BDC, Top Dead Center සහ Bottom Dead Center. ඒක ඒ තුල තමයි මේ piston එක ඉහළ පහළ ගමන් කරනවා. හරි, ඊට ඉහළින් තියෙනවා මේ කොටසක්, මෙතන මේ කඩ ඉරි වලින් ඉහළ කොටස, ඒක අපි දහන කුටීරය කියලා කියනවා. දැන් මේක නිකන් සාමාන්‍යයෙන් අපේ ටෙක්නිකල් මේ ආධුනික කාර්මික ශිල්පියුන්ට අදගත් වෙනවා මේ පාඩම. නමුත් අපි රියදුරුන්ට එහෙම සාමාන්‍ය දැනුමක් වශයෙන් මේක දැනගන්න එක හොඳයි. නමුත් අපි දැන් කතා කරන්න යන්නේ, අනිවාර්යයෙන් කතා කරන්න යන්නේ මේ කාබන් තැම්පත් වුණාම කොහොමද මේ ඉග්නිෂන් නොක් වෙන්නේ කියන එක. ඒ කාරණේදී මේක දැන ගැනීම මේ අනිවාර්ය වෙනවා. ඉතින් ගොඩ බොහෝ දුරට මෙන්න මේ අපි මේ තියෙන සිලින්ඩර් බිත්ති, ඒ වගේම මේක තියෙන්නේ මේ පිස්ටන් එක. මේ සිලින්ඩර් බිත්ති මත මේ පිස්ටනය රූටා යෑමක් වෙන්න ඕන. හරිද? එතකොට මේ දෙක රූටා යනකොට මේක ඝර්ෂණය නැති කිරීම සඳහා, මේක ලුබ්‍රිකේට් කිරීම සඳහා
ඉංජින් නොයිල් තම පාවිච්චි ඉංජින් නොයිල් මේක ඉංජින් නොයිල් මේක පිස්ටන් එක කොහම රූටායනවා එතකොට මේ රූටායන්නේ මේ ඉංජින් නොයිල් මැත්තේ මේක මේකේ ඉංජින් ඔයිල් වලින් තමයි ලුබ්‍රිකේට් කරන්නේ එතකොට ඒ ඉංජින් ඔයිල් මේ මෙතනින් ගිහිල්ලා මේ මේක තමයි දහන කුටීරය කියන්නේ පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කරන්නේ මෙතනදී එතකොට මෙතෙන්දී දහනය කරනකොට මේ ඉන්ජින් ඔයිල් මේකට ගිහිල්ලා දහනය වුණොත් එතන ප්‍රශ්නයක් මතිනවා. ඒක හින්දා ඔයිල් රින්ග්ස් තියෙන ඔයිල් රින්ග්ස් වලින් මේක හූරල කියන්නේ මේක පල්ලෙහාට මෙයා කරනවා. එතකොට මේ ඔයිල් මේක ඇතුළට යන්න බෑ. නමුත් යම්කිසි වාහනයක් පාවිච්චි කරනකොට කාලයක් ගත වෙනකොට මේ ඔයිල් රින්ග්ස් බදනවා. ඒ වගේම මේ සිලින්ඩර් බිත්ති ගෙවීමකට කාදිනීමකට කියන්නේ ගෙවීමකට ලක් වෙනවනේ. එවැනි තත්ත්වයක් ඇති වෙනවා. එවැනි තත්ත්වයක් ඇති වුණාම ගොඩක් දුරට මේ රින්ග්ස් බැදුවාම වෙන්නේ මේ අර ලුබ්‍රිකන්ට් මේ සඳහා තියෙන ඔය ඉන්ජින් ඔයිල් එක මේකට යනවා. ඉන්ජින් ඔයිල් එකට ගියාට පස්සේ මේ පෙට්‍රල් වාත මිශ්‍රණයයි අර ඉන්ජින් ඔයිලුයි දහනය වෙන්න පටන් ගන්නවා. දහනය කරන ගමන් ඔයිල් පිච්චන ඔයිල් අඩු වෙනවා. බොහෝ දුරට මේ නොක් කරන කරනකොට නොක් කිරීමක් ඉග්නිෂන් ගැහිමක් අධික ලෙස එනවනම් අපි අහන ප්‍රශ්නයක් තමයි ඔයිල් කියන්නේ ඊළඟ සර්විස් එකට යන්න පෙර ඔයිල් ඉන්ජින් ඔයිල් අඩු වෙනවාද කියලා. කියන්නේ සමහර කට්ට කියනවා ඔව් අඩු වෙනවා ලීටරයක් විතර දාන්න ඕන ලීටර එකමාරක් විතර දාන්න ඕන ඊළඟ සර්විස් එකකින් කිලෝමීටර 5000 සේස් කරනවා නම් සාමාන්‍යයෙන් 3500ක් වගේ විතර යනකොට ඉන්ජින් ඔයිල් ලීටරයක් විතර කියන්නේ අඩු වෙනවා ඒක අඩු දාන්න ඕනේ කියලා. එවැනි මේ සඳහන් කරනවා. ඉතින් බොහෝ දුරට ඒ වෙන්නේ මෙන්න මේ දහන කුටීරයට අර ඉන්ජින් ඔයිල් කියලා ඉන්ජින් ඔයිල් දහනය කරනවා. ඒ දහනය කිරීමේ ප්‍රතිඵලයක් තමයි මේ මේ සිලින්ඩර් මේ මේ බිත්ති මත මෙන්න මෙහෙම සිලින්ඩරේ මත මෙන්න මෙහෙම තැම්පත් වෙනවා කාබන් කොටස්. ඒ වගේම මේ දහන කුටීරෙත් කාබන් කොටස් තැම්පත් වෙනවා. කාබන් කොටස් ඒවා දිවසින් ওই තැන් තැන් වලම කාබන් කොටස් තැම්පත් වෙනවා. එතකොට අපි දැන් බලමු අපේ වර්ක්ෂොප් එකට ආපු වාහනයක මේ කාබන් කොටස් තැම්පත් වන ඒවා මේ අපිට බලා ගන්න පුළුවන්. ඒක අපි පෙන්නනවා. ඊළඟට මේකෙදි මේ තැම්පත් වුණු කොටස් නිතා මේකේ අපි අර කියවු මේ සම්පීඩන අනුපාතය අඩු වෙනවා. ඒ කියන්නේ දහන කටේ පරිමාව අඩු වෙනවා. ඒ කියන්නේ විද්‍යාවක මෙතන වෙනම බැඳෙනවා. මේ කොටස් මේ ඒ කාබන් කොටස් බැඳුනහම මේ පරිමාව අඩු වෙලා මේකේ පීඩනය ඉහළ යනවා. පීඩනය ඉහළ යනකොටත් මේකෙදි අර ඉග්නිෂන් නොක්කීම ඇති වෙනවා. ඒ කියන්නේ අසාමාන්‍ය දහන රටාව. ඒක එක කාරණයක්. හිතන කාරණයකදී ඒ කියන්නේ කාබන් තැම්පත් වුනහම දහන කුටුවේ පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙලා ඉග්නිෂන් නොක්කීමක් ඇති වෙනවා. ඊළඟ කාරණය තමයි බොහෝදුරට මොටර නිෂ්පාදකයෝ සහ ඒ කරන ප්‍රකාශයක් තමයි මෙන්න මේ කාබන් කොටස්. මේක දැන් අපි දන්නවා මේ මේක අධික ලෙස රත් වෙනවා මේ දහන කුටීරය. එතකොට මේ වගේ ඉග්නිෂන් ඇඩ්වාන්ස් කෝණයක් එක තමයි මේ ස්පාර්ක් එක දෙන්නේ, එන පුලිංගුව දෙන්නේ. ඒ වගේම මෙන්න මේ කාබන් කොටස් තැම්පත් වුනහම මේකෙදි අධික ලෙස මේ තාපය උරා ගන්නවා මේ කාබන් කොටස් වලට. තාපය අධික ලෙස උරාගෙන මේකෙදි එක් අවස්ථාවකදී මේ සාමාන්‍යයෙන් අපි ඇඩ්වාන්ස් කෝණය සකසන්නේ පිස්ටනේ ඉහළටම ගියාට පස්සේ යම්කිසි ඉහළට ඒ කිට්ටුව කරනකොටම මේ පුලිංගුව දීලා දහනය කිරීම සඳහා සාමාන්‍යයෙන් මේකක් මිශ්‍රණය මාර්ගකට අවම වශයෙන් මිලි තප්පර දෙකක පමණ කාලයක් ගත වෙනවා සම්පූර්ණ දහනයක් සිද්ධ වෙන්න. නමුත් මෙන්න මේ කාබන් තැම්පත් වුනහම ඇති වෙන දෙයක් තමයි මේ ප්‍රී ඉග්නිෂන් කියන්නේ. ඒ කියන්නේ මේක අධික ලෙස රත් වුණාට පස්සේ මේකේ මෙතනදී තවත් පුලිංගුවක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ මේ ඇඩ්වාන්ස් කෝණයක හදලා තියෙන සක්ෂණ මේ පුලිංගුවට පෙර, ඒ කියන්නේ පරිගණක පාලන පද්ධතියෙන් ලබා දෙන පුලිංගුවට පෙර සමාල්ලාවට මෙහෙදී තවත් ස්පාර්ක්යක්, ඒ කියන්නේ ගිනි ගැනීමක් සිද්ධ වෙනවා. මොන ඔහම ඔහම මෙතෙන්දිත් ගිනි ගැනීමක් ඔහම සිද්ධ වෙනවා. එතකොට මේකෙදී මේ ගිනි ගැනීමේ එක ප්‍රතිඵලයක් තමයි කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙනවා. එතකොටත් පීඩනය ඉහළ යනවා. ඒ වගේම දැන් මේ පිස්ටන් එකත් ඉහළ වේගෙන යනවා පීඩනය කරගෙන. ඒ වගේම මේ ස්පාර්ක් එකත් ඇති වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි අවශ්‍ය ඉග්නිෂන් ඇඩ්වාන්ස් කෝණයට ලබා දෙන පුලිංගුවත් ඇති වෙනවා. එතකොට මෙන්න මේ තුළින් මේ දෙකේම ඇවිල්ලා අවසාන කොටසේදී පීඩනය වුණා මේ දහනය වීම වෙනුවට පිපිරීමට ලක් වෙනවා. එතකොට මේ පිපිරීමට ලක්වීම තමයි අපිට රළු හඬක් නතු වෙන්නේ. ඒ කියන්නේ ප්‍රී ඉග්නිෂන්, ඒ කියන්නේ වෙනත් කාබන් අංශු නිසා තාපය ලබාගෙන ඒව රත් වෙලා මෙතෙන්දිත් නැවත වෙනත් මේ දහනයට පෙර දහනයක් ඇති වෙනවා. ඒ දහනය ගිනි ගැනීගෙන යනවා. ඊට පස්සේ මෙතනිමුත් ඇති වෙනවා. මෙතනිමුත් ඒලා පීඩනය හැරෙනවා. අවසාන ප්‍රතිඵලය
ඉග්නිෂන් නොක් කිරීමක් අර ඉග්නිෂන් ගැසීමක් සිද්ධ වෙනවා. ඒකදී කලක් යනකොට සමහරවිට මේ පිස්ටන් මත පොඩි පොඩි පළුදු ඇතිවීම ඇති වෙන්න පුළුවන් කාලයක් යනකොට මේ මේකේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන්. එතකොට අපි පැහැදිලි මේක එකක් දහන කුටීර පරිමාවඩු වීමෙන් එහෙම නැත්නම් මේ ඊළඟ කාරණේ මේකෙදී කාබන් තැම්පත් වෙනවා. කාබන් තැම්පත් වෙලා එතෙන්දී මේ දහනය කියන්නේ පෙර දහනයක් සිද්ධ වෙනවා, ගිනි ගැනීමක් සිද්ධ වෙනවා. ඒ ගිනි ගැනීම සිද්ධ වලින් අවසාන ප්‍රතිඵලය ඉග්නිෂන් නොක් වීමක්. අද අපි ගෙනාවේ ඉග්නිෂන් නොක් වීම පිළිබඳව. එතකොට අපි එක කාරණාවක් කොමන කතා කරේ ඉග්නිෂන් නොක් වීමට සිදුවීමට හේතු වන අර කාබන් තැම්පත් වීම සිලින්ඩර මත කාබන් තැම්පත් වුණාට පස්සේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳ එක කාරණාවක් කතා කරේ. තව කාරණා කීපයක් තියෙනවා මේ ඉග්නිෂන් නොක් වීම සඳහා. ඒ පිළිබඳව අපි පස්සේ කතා කරමු. ඉතින් තවත් දවසින් හම්බ වෙමු. ඔබට සුබ දවසක්.